සුබ මධ්‍යහනක්. ඔබේ කොන්නේ මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයේ සමකෙන් මම නජිත් මාතරකේ. මම පබසරි වලේබඩ ප්‍රථමයෙන් අවධානය දවසයන සුම්පුවත් සිරස්තල වෙත. රංජන්ගේ අඩපට සභාගත නොකළ බවට කතා නායකත් අවුරු කරයි. පොලිස් නිලධාරීන් 19කට ස්ථානමාරු. ජාතික පාසල් විදුහල්පති පුරප්පාඩු සියල්ල සම්පූර්ණ කෙරේ. වීවලට සහතික මිලක් නියම කිරීම ප්‍රශංසනීයයි. ගොවින්ගේ දැඩි සතුටක් තියෙන රජයට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. ගොවියන්ට සහන රාශියක් ලබා දෙමින් විශාල සේවාවක් සිදුවේ කියන බලාපොරොත්තුව අපේ හිතවල තිබෙනවා. චීනේ නගර 10කට ඇතුළු වීම හා පිටවීම තහනම්. මහත් ආන්දෝලනයකට ලක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ හඬපට පාර්ලිමේන්තුවේ සභාගත කර නැති බව කථානායක කරුණ ජයසූරිය මහතා සඳහන් කරනවා. රංජන් රාමනායක මහතා විවිධ පුද්ගලයන් සමග දුරකථන සංවාදවල නිරත වෙමින් නීතිය ක්‍රියාත්මක කරන අංශවලට බලපෑම් එල්ල කර ඇති අයුරු එම හඬපටවල දැක්වෙනවා. මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් රංජන් රාමනායක මහතා කියා සිටියේ අදාළ හඬපට සභාගත කරන බවයි. කෙසේ වුවද එවැනි සභාගත කිරීමක් සිදුව නැති බව නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතාද ඊයේ පාර්ලිමේන්තුවට තැනුම් දුන්නා. පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු රංජන් රාමනායක මහතා විසින් 2020 ජනවාරි 21 වන දින පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ පරිදි එතුමා සතුව පවතින හඬපට පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට කටයුතු සිදු කරන බවට කළ ප්‍රකාශය පරිදි මේ දක්වා එවැනි හඬපට කිසිවක් පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට බාර දී නොමැති බව මේ ගරු සභාවට දන්වනු කැමැත්තෙමි. සේවා අවශ්‍යතා මත පොලිස් නිලධාරීන් 19 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දී තිබෙනවා. ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි මෙම ස්ථාන මාරුවීම් සිදු කළ බවටයි පොලිස් මාධ්‍ය කොටාශය පවසන්නේ. ඒ අනුව නියෝජ්‍ය පොලිස්පතිවරුන් 2 දෙනෙකුට, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 9 දෙනෙකුට සහ පොලිස් අධිකාරීවරුන් 8 දෙනෙකුට මෙසේ ස්ථාන මාරුවීම් ලබා දී තිබෙනවා. ජාතික පාසල්වල විදුහල්පති පුරප්පාඩු මුළුමනින්ම සම්පූර්ණ කරන බව අමාත්‍ය දල සලහපිරුම මහතා පවසනවා. දිවේනපුරා ජාතික පාසල් 278ක විදුහල්පති පුරප්පාඩු වසර 9ක් තිස්සේ පවතින බවයි හඳුනාගෙන ඇත්තේ. විදුහල්පති පුරප්පාඩුවලින් 50%ක් මේ වාරය තුලදීම පිරවීම අපේක්ෂාවයි. ඉතිරි පුරප්පාඩු සියල්ල දෙවන පාසල් වාරය තුර සම්පූර්ණ කරන බවයි අමාත්‍ය දල සලහපිරුම මහතා පවසන්නේ. ජාතික පාසල්වල විදුහල්පති තනතුරට පත් කෙරෙන්නේ ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ පළමු ශ්‍රේණි නිලධාරීන්. එසේ නොවන විට එම සේවයේ දෙවන හෝ තුන්වන ශ්‍රේණි නිලධාරියෙකු හෝ ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ පළමු පන්ති නිලධාරියෙකු පත් කරනවා. ජාතික පාසල්වල විදුහල්පති තනතුරු සඳහා සම්මුඛ පරීක්ෂණ පසුගියදා පැවැත්වුණා. ඉදිරි කටයුතු සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අධ්‍යාපන සේවා කමිටුව වෙත ඒවා යොමු කර තිබෙනවා. ප්‍රධාන පෙළේ අපරාධ කල්ලි සාමාජිකයෙකු බව කියන මාපුලගේ දිනිත් මෙලන් මාපුල නොහොත් ඌරු ජුවා යන අයගේ සමීප ඥාතියෙකු හෙරෝයින් මත්කුඩු සමග අතරංගොඩගෙන තිබෙනවා. සැකකරු හංවැල්ල, රණාල, නවකමු ආදී ප්‍රදේශවල පුද්ගල සේවා සැපියුම් ආයතන සහ ප්‍රවාහන ඒජන්සි වෙත බලහත්කාරකම් පාමින් ඌරු ජුවා යන අයට කප්පන් මුදල් ලබා ගන්නා බවටද ප්‍රශ්න කිරීම්වලදී හෙළිව තිබෙනවා. විශේෂ කාර්ය බලකාය මගින් අතරංගුඩගත් සැකකරු වැඩිදුන පරීක්ෂණ සඳහා නවගමුව පොලිසියට පාර දී තිබෙනවා. ඌරුජුවා යන අය මෙවන විට සිටියේ බන්ධනාගාරගතවයි. විසඳ හා සහතික මිලක් නියම කිරීම සම්බන්ධයෙන් ගොවි ජනතාව රජයට ප්‍රසාදය පළ කරනවා. කැබිනට් තීරණ දැනුම් දෙන මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ වීමත් සමග පොළොන්නරුවේ ගොවි ජනතාව රජයට ප්‍රසාදය පළ කරමින් කියා සිටියේ මේ තමන්ට ඉමහත් සහනයක් බවයි. තීන්දුවක් ගත්තා සහල් මිල පාලනය කරන අතර කවර බලපෑමක් ඇති වුණත් සහල් ලංකාවට ආනයනය කරන්නේ නැහැ. තෙතමනය සහිත වී කිලෝවක් රුපියල් 45කටත් ප්‍රමිතියට අනුව වියලි වී කිලෝවක් රුපියල් 50කටත් මිලදී ගැනීම සඳහා අවශ්‍ය කරන සැලැස්ම මේ වැඩසටහනේ ඇති කරලා තියෙනවා. වියදම් කරන මුදලවත් අතර එන්නේ නැති තත්ත්ව කෙටපු ගොවීන් රුපියල් 50 වැඩි කිරීම තුන ගොවීන්ගේ දැඩි සතුටක් තියෙනවා. සති කීපෙන් අස්වනු නෙලන කාලේ ඒ කාලෙදී රජයෙන් මේ වීමිල වැඩි කිරීම ගැන රජයට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. ගොවියන් වෙනුවෙන් අපි කිසිම රජයකින් ලැබිච්ච නැති ගොවියන්ට සහන රාශියක් ලබා දෙමින් වීමිල වැඩි කිරීම ගැන අධිකරු ජනාධිපතිතුමාට සහ මේ ආණ්ඩුවට ස්තුතිය පුදකරන මම මේ අවස්ථාවක් කරගන්නවා.
ජනතාවටම විශාල සේවාවක් සිදුවේ කියන බලාපොරොත්තුව අපේ හිතවල තිබෙනවා. විවෘත විශ්වවිද්‍යාලයේ නීති උපාධි ප්‍රවේශ විභාගය සඳහා ඇතුම්පත් කැඳවීම මාර්තු මස මුල් සතියේ සිදු කිරීමට නිමිතයි. මෙම කටයුතු සුවබැලීමට අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා එම විශ්වවිද්‍යාලයේ සංචාරයකද නිරත වුණා. විවෘත විශ්වවිද්‍යාලයේ නීති උපාධිය සඳහා වසර දෙකක් තිස්සේ සිසුන් බදවාගෙන නැහැ. ඒ පිළිබඳ සොයාබැලීමට අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතාද මීට එක් වුණා. ගැටලුවට මුහුණ පා සිටින සිසුන් සමගද අමාත්‍යවරයා සාකච්ඡා කළා. ඒ සම්බන්ධයෙන් අමාත්‍යවරයාට ස්තුතියද පළ කළා. අද්‍යතන ලෝකයට හා වෙළඳපොළට ගැලපෙන ආකාරයට මේ නීති උපාධියේ සංශෝධන උපාධි පාඨමාලාවල ප්‍රතිව්‍යුහගත කිරීමක් මේ දිනවල කරගෙන යනවා. ඒ අනුව නීති පීඨයේ අදාළ ආචාර්ය මහාචාර්යවරු සමග සාකච්ඡා කරලා ඒවා කඩිනම් කරලා මාර්තු මාසයේ පළවෙනිදා වන විට මේ නීති උපාධිය සඳහා සිසුන් බඳවා ගැනීමේ ආයුධුම් පත්‍ර කැඳවුණු. මේ වර්ෂයේ මැදභාගයේ වන විට නීතිවේදී උපාධිය සඳහා ඉගැන්වීම නැවත ආරම්භ කෙරේ. දෙවනුව අපි මෘදුකාංග ඉංජිනේරු සඳහා විවෘත විශ්වවිද්‍යාලයත් පාසල්වල පවතින මහින්දෝදිය තාක්ෂණික පරිගණක විද්‍යාගාරත් පදනම් කරගෙන මේවර අපොස උසස් පෙළ සමත් විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබන්න බැරි වෙන අයට තොරතුරු තාක්ෂණයේ පිළිබඳ ඉංජිනේරු උපාධියක් ලැබීම සඳහා 40,000ක් 20 වර්ෂය තුලදී බඳවා ගැනීම සඳහා වෙන මූලික වැඩපිළිවෙල පිළිබඳ සාකච්ඡාව ආරම්භ කළා. විභාගයේ පවත්වන දිනයක් නිශ්චිතව සඳහන් වුණේ නැහැ. නමුත් අපි බලාපොරොත්තු වෙනවා එතුමා ප්‍රකාශ කළ පරිදිම මාර්තු 1 වෙනිදා නිසි විදියට විභාගයේ පවත්වයි කියලා. ගස් හෙලීමේ පනතට පොල් ගස් ඇතුළත් කිරීමට එකඟතාවකට පැමිණි බව පොල් කර්මාන්තයේ සුරැකීමේ සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු නාමල් කරුණරත්න මහතා පවසනවා. අමාත්‍ය රමේෂ් පතිරණ මහතා සමග පැවති සාකච්ඡාවකදී මෙම එකඟතාවට පැමිණි බවයි ඒ මහතා සඳහන් කළේ. පොල් කර්මාන්තයේ සුරැකීමේ සංවිධානයේ එකමුතුව හා වැවිලි කර්මාන්ත හා අපනයන කෘෂිකර්ම අමාත්‍ය රමේෂ් පතිරණ මහතා අතර හමුවක් පැවැත්තුණා. ඉන් අනතුරුව මාධ්‍යවේදීන් හමුවේ පොල් කර්මාන්තයේ සුරැකීමේ සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු නාමල් කරුණාරත්න මහතා මෙසේ අදහස් පළ කළා. පොල් ගහට යම්කිසි රැකවරණයක් ලැබෙන පරිදි ගස් එලීමේ පනතට පොල් ගස ඇතුළත් කිරීමට අද මෙතන එකඟතාවයකට ආවා. ඒකට පහට වඩා අඩු ඉඩම් කැපිලි කරන්න බැහැ කියන කාරණේට එකඟතාවයකට ආවා. තාත්තගෙන් පුතාට දරුවන්ට පොල් ඉඩම් බෙදා ගැනීමේදී ඉඩම් කැපිලි කිරීමේ මණ්ඩලයේ අවසර ගන්න. මේ මණ්ඩලයේ අවසර ගන්න ගියාට පස්සේ විශාල වශයෙන් පෞගේ කාලේ අපේට ගනුදෙනු විශාල වශයෙන් සිද්ධ වුණා. 150,000-70,000 යාදු වශයෙන් පගාවර්ගෙන තමයි වැඩ කරුවේ. නව තාක්ෂණය සමග බද්ධව දුම්රිය සේවාව කාර්යක්ෂම කිරීමට කටයුතු ආරම්භ කර ඇති බව රාජමාත්‍ය සිබි රත්නායක මහතා පවසනවා. ස්වාධීන රූපවාහිනි 7 වෙනි පැය වැඩසටහනට එක්වෙමින් රාජමාත්‍යවරයා මේ බව කියා සිටියා. 114ක් රාජ්‍ය සේවකයන් ඉන්නවා. ප්‍රවාහන සේවය සඳහා 106ක් ගත්තොත් මේ 106කට ඒ සේවාව නිසිකලට නොදෙන්නේ නම් එක සේවකෙක් පැය භාගයක් පරක්කු වුණොත් 106 ගණනය කරන්න පැය භාගයව 6ක් කොච්චර ඒක රාජ්‍ය සේවයට කොච්චර පාඩුවක් වෙනවද කියලා බලන්න. මේ හැබැයි දුම්රිය දෙපාර්තමේන්තුව සර්විස් එකක්. ලාභ ලබන ආයතනයක් නෙවෙයි. ඉතින් නිසි වෙලාවට නිසි කලට මේ දුම්රිය ලබා දීම තමයි අපේ අරමුණ. එදා සුද්දා හදපු ක්‍රියාකාරීත්වයත් එක්කම තමයි තාම මේ සර්විස් එක දෙන්නේ. තම ඊටිකටින් වගේ ගත්තම මේ කවුන්ට්‍රෝලර් තියෙන තදබදය අපිට අඩු කරගන්න පුළුවන්. ඩිජිටල් තාක්ෂණයත් එක්ක ගත්තම දුම්රිය පමාවීම, මන්දගාමි දුම්රිය, ශීඝ්‍රගාමි දුම්රිය කොයි වෙලාවටද යන්නේ කියන එක ක්‍රියාත්මක කරගෙන යන්න පුළුවන්. අපි මෙහෙන් ගත්තම මුහුදු බඩ මාර්ගයේ හයිවේ එක හරහා අපිට දුම්රිය මාර්ගය අලුතෙන් සකස් කරලා දෙන්න පුළුවන් නම් විදුලි දුම්රිය මාර්ගය අපිට හම්බන්තොට ඉඳලා එනෙක්කේන බෙලියත් ඉඳලා එනෙක්කේන තමයි විනාඩි 45 කොළඹට එනවා. මෙන්න මේ වගේ සැලැස්මක් අපි ඉදිරියේදී ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතිහාසයේ ශක්තිමත්ම පාර්ලිමේන්තුව මෙවර මහමැතිවරණින් බිහිවන බව උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් මහතා පවසනවා. මාධ්‍ය හමුවකට එක්වමින් ඒ මහතා මේ බව කියා සිටියා. රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ අවුරුදු ගණනාවටම එක්සත් ජාතික පක්ෂයේ අන්තර්සනතාවයට පත් කරලා තියෙනවා කියන එක ජනතාව තේරුම් ගත්තත් එතින් ගැලවෙන්න බැරි වුණා. සජිත් ප්‍රේමදාස මහත්තයා නිකන් අර කොමඩි රංගපාන්නේ මේ රට තුල ප්‍රායෝගිකව කරන්න පුළුවන් දේවල් නෙමෙයි කිව්වේ. රනිල් ආවත් එකයි, සජිත් ආවත් එකයි, කරුණා ආවත් එකයි, කවුරු ආවත් ජනාධිපතිවරණයේදී කියපු දේම තමයි අපිට කියන්න තියෙන්නේ. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කිට්ටු කරන්නවත් බෑ කියලා. මේ ඉතිහාසයේ තියෙන සත්‍යමත්ම පාර්ලිමේන්තුව බිහි වෙනවා ඉදිරි මහමැතිවරණයේදී.
ගලින් බිඳුනු වැව පඩිකාර මළුව විජය මහාවිද්‍යාලයේ විජය අභිමන් නැන පහන් දල්වමු අධ්‍යාපනික හා වෙළඳ ප්‍රදර්ශනය දෙවන දිනටත් අද පැවැත්වෙනවා. මේ පිළිබඳ තොරතුරු ගෙනෙන්නේ අප ප්‍රාදේශීය වාර්තාකරු සිඩ්නී රුවන් උබේපාල. විජය අභිමන් පඩිකාර මළුව විජය මහාවිද්‍යාලයේ 66 වන සංවත්සර නිමිත්තෙන් පවත්වනු ලබන අධ්‍යාපන හා වෙළඳ ප්‍රදර්ශනයේ දෙවන දිනය අදයි. ඊයේ දිනේ මෙම ප්‍රදර්ශන නැරඹීම සඳහා පාසල් සිසුන් දෙමාපියන් ආදි ශිෂ්‍යයන් ඇතුළු 2000කට අධික පිරිසක් සහභාගී වූ බවයි වාර්තා වන්නේ. ප්‍රදර්ශන කොටි 22කින් සමන්විත මෙම ප්‍රදර්ශනයේ අධ්‍යාපන, සත්ව, කෘෂි යන අංශ කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර තිබෙන අයුරු දැකගත හැකියි. පඩිකාර මඬුව මහාවිද්‍යාලයේ 66 වෙනි සංවත්සරය වෙනුවෙන් සංවිධානය කරන විජය අභිමන් අධ්‍යාපන හා වෙළඳ ප්‍රදර්ශනය අද දින දෙවන දිනටත් විද්‍යාල භූමියේදී පැවැත්වෙනවා. ඒ සඳහා රාජ්‍ය ආයතන 22ක් හා පඩිකාර මඬුව විජය මහාවිද්‍යාලයේ දරුවන්ගේ කුසලතා ඇතුළත් අධ්‍යාපනික ප්‍රදර්ශනාංග ඇතුළත් දෙවන දින වෙන අද දින පෙරවරු 8:00 විද්‍යාලයේ සියලුම ප්‍රදර්ශන කුටි විවෘත වන අතර පොදු ගලින් බිඳුන කලාපයේ සියලු පාසල් සඳහා මෙම ප්‍රදර්ශන නැරඹීම සඳහා විවෘත කර ඇති බව බොහොම සතුටින් දන්වා සිටිනවා. විජය අභිමන් 2020 නමින් අධ්‍යාපනික සහ වෙළඳ ප්‍රදර්ශනයක් ඇත්තරම අපේ විද්‍යාලයට ඒක අලුත් අත්දැකීමක්. ඇත්තරම මේ අලුත් අත්දැකීම ගැන අපි සියලු දෙනාම පාසලක් වශයෙන් සතුටටපත් වෙනවා. ඇත්තටම ගොඩක් සතුටුයි. මොකද කියනවා නම් පඩිකාර මඩු විද්‍යාලයේ 66 වන සංවත්සර නිමිත්තෙන් තමයි මේ ප්‍රදර්ශනය සංවිධානය කරලා තියෙන්නේ. ජීවිතේටම නොදුටු අත්දැකීමක් අද අපිට උදා වෙලා තියෙන්නේ. ඇත්තටම මේම සංවිධානය කිරීම පිළිබඳව විදුහල්පතිතුමා ඇතුළු අපේ අධිශිෂ්‍ය සංගමයට අපේ පාසලේ සියලුම දෙනාට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඊයේ දිනේ මෙන්ම අද දිනේත් අතිවිශාල පිරිසක් මේ භූමිය කරා ඇදී එන අයුරු අපට දැකගත හැකි. මම සිඩ්නී රුවන් උබේපාල පඩිකාර මඩු සිට. බෙරට භූකම්පන පිළිබඳ දත්ත ලබා ගැනීමට අම්පාර බුද්ධංගල ආරණ්‍ය සේනාසනය මත නිරීක්ෂණ මධ්‍යස්ථානයක් ඉදි කෙරෙනවා. ඊට වැය කෙරෙන මුදල රුපියල් මිලියන 10ක්. ශ්‍රී ලංකාවේ පිහිටීම අනුව භූකම්පන දත්ත නිවැරදිව ලබා ගැනීමට නම් නැගෙනහිර හා බටහිර කලාපවල භූවිද්‍යා සමීක්ෂණ මධ්‍යස්ථාන ඉදි කළ යුතුයි. මේ අනුවයි අම්පාර බුද්ධංකල ආරණ්‍ය සේනාසන භූමියේ භූකම්පන මධ්‍යස්ථානයක් ඉදි කෙරෙන්නේ. භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය මගින් එය සිදු කෙරෙනවා. මෙහි කටයුතු සුවබැලීමට එහි අධ්‍යක්ෂ ජෙනරාල් CHR සිරිවර්ධන, සභාපති ඉංජිනේරු අනුරවල්පොළ යන මහත්වරුන් ඇතුළු පිරිසක් සංචාරයක නිරත වුණා. ලංකාවට ගිනිකොන්න දෙසින් විශේෂයෙන් ඕස්ට්‍රේලියානු ඉන්දියානු තල ගැටීමත් සමග ඇතිවෙන ඒ තල අතර ඇතිවන අන්තර් සම්බන්ධය නිසා රිච්ට පරිමාණය 4ට වඩා අඩු භූමිකම්පා රාශියක් තර කලාපික නිරීක්ෂණය වෙනවා. 15කට වඩා ලංකාවේ පැරණි ආයතන මේ වෙනකොට මුහුදුවැලි සෝදලා ගත්තුවෙන් ඉදිකරපුවා කිසිම ගැටලුවක් නැතුව. දැන් මේ වෙනකොට හයිවේ ඉදිකිරීම කටයුතු කරන්නේ මුහුදුවැලි භාවිතා කරමින්. ඒ තරන්නේ උදාහරණ ගත්තොත් ලෝකයේ උසම කොට නැගිලා තියෙන ඩුබායි රාජ්‍යයේ ගංගා පොළ වැලි නෑ, මුහුදු වැලි තමයි පාවිච්චි කරගෙන තියෙන්නේ. සියලුම උපදේශන සේවා ලබන ඉංජිනේරු සමාගම් වලින් තිල්ලිමක් කරා මුහුදු වැලි උපයෝගී කරගන්න අවස්ථාව සලසා දෙන්න කියන එක. සුන්දර කැලිඩෝ වෙරළ තීරය ප්‍රතිනිර්මාණය කිරීමට රජය පියවරගෙන තිබෙනවා. ඒ සඳහා වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 900ක්. සයුරු රළ සමග ගොඩබිමට ඇදී එන වැල්ලින් හා ගංවතුර සමී කළුකඟුස්සේ මුහුදට කලා එන වැල්ල එකතු වී නිර්මාණය වුණු සුන්දර වැලි තලාවක් ලෙසයි කැලිඩෝ වෙරළ තීරේ හැඳින්වෙන්නේ. කළුතරට ඇදී එන සෑම දෙස් විදෙස් සංචාරකයෙකුම මෙම වෙරළ තීරයට පැමිණීම සිදුවනවා. කිලෝමීටර 1 මාරක දිගින් හා මීටර 250ක පමණ පළලකින් යුතුව අක්කර 20ක භූමි ප්‍රමාණයක් කැලිඩෝ වෙරළට අයත්ව තිබුණා. කෙසේ වුවද දැඩි කාදණයට ලක්වීමෙන් මෙම වෙරළ විනාශයට පත් වූයේ පසුගිය සමයේ ඒ ආරක්ෂා කිරීමටගත් ක්‍රියාමාර්ග අතරමඟ නතරවීම හේතුවෙන්. එමකින් සංචාරක හා ධීවර කර්මාන්තයට අත් වූ බලපෑම සැලකිල්ලට ගනිමින් මෙම වෙරළ තීරය යළි සැකසීමට රජය තීරණය කළා. අද ගල්වැටියේදීම ආරම්භ වෙනවා. මාර්තු මාසේ දෙවන සතිය වෙනකොට කැලිඩෝ වෙරළ තීරය නැවත තීජ තත්ත්වයට පත් කළා. කළුතර බෝධින් වහන්සේත් කළුතර චෛත්‍ය රාජන් වහන්සේටත් ආරක්ෂාවක් සපයමින් පරිසරලෝලීන්ගේ වෙරළෝලීන්ගේ බලාපොරොත්තු අපි ඉෂ්ට කරනවා. කැලිඩෝ වෙරළ තීරයට අඟුලාන ගල්කිස් යන වෙරළ තීරවලටත් කෘතිම වැලි පෝෂණ ව්‍යාපෘතියක් මගින් වෙරළ තීරය ආරක්ෂා කිරීමට අවශ්‍ය පියවර ගැනීම තමයි මේ මගින් සිදු කරන ලබන්නේ. කැලිඩෝ වෙරළ තීරය සම්බන්ධයෙන් ක්‍රියාවට නැග වෙන නව වැඩපිළිවෙල පිළිබඳ ප්‍රදේශවාසීන් දැක්වූයේ
මෙවන් අදහසක්. මේ ජනතාවට විශ්වාසයක් ගොඩනැගෙන ආකාරයට මෙවර කැලිඩෝ ව්‍යාපෘතිය ආරම්භ කිරීම දැකීම ඇත්ත වශයෙන්ම සතුටක්. ධීවර ජනතාව දැන් අවුරුදු ගාණක් තිස්සේ බලාපොරොත්තු තමයි අද ඉෂ්ට වෙන්නේ යන්නේ. ධීවර ජනතාව වෙනුවෙන් අපේ හෘදයාංගම ප්‍රශංසාව රජවෙද ප්‍රමුඛ කරන මේ අවස්ථාවේදී කැමැති. කේරළ කංචා කිලෝග්‍රෑම් 2කට ආසන්න ප්‍රමාණයක් නාවික හමුදා බහරයට ගෙන තිබෙනවා. යාපනයේ කඩේකාඩු ප්‍රදේශයේ වෙරළ තීරයේ සිදු කළ සෝදිසි කිරීමකදී කේරළ කංචා තොගය සොයාගෙන තිබෙන්නේ. සොයාගත් කේරළ කංචා තොගය පළේ පොලිසියට බහර දී තිබෙනවා. මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීම සඳහා නාවික හමුදාව විශාල කාර්යභාරයක් සිදු කරනවා. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මුහුදු මාර්ගයෙන් මත්ද්‍රව්‍ය මෙරටට රැගෙනීමට දැඩි උත්සාහයක් දරනවා. ඒවා වැළැක්වීම සඳහා අඛණ්ඩව මෙහෙයුම් ක්‍රියාත්මක බවයි නාවික හමුදාව පවසන්නේ. පුවත් කිහිපයක් ලොහුඩින් දකිව දැන්. අමාත්‍ය සිම් චන්ද්‍රසේන මහතා සහ සුරකිම ශ්‍රී ලංකා පරිසර සංවිධානය ඇතුළු සංවිධාන කිහිපයක නියෝජිතයන් අතර සාකච්ඡාවක් එම අමාත්‍යංශයේදී පැවැත්වුණා. අලිමිනිස් ගැටුම විසඳීම සඳහා අලිවැටවල් නඩත්තු කිරීම සහ පසු විපරම් කාර්ය සඳහා වන යෝජිත වැඩපිළිවෙළ නමින් පරිසර අමාත්‍යංශ ඉදිරිපත් කර තිබූ කැබිනට් පත්‍රිකාව පිළිබඳ මෙහිදී අවධානය යොමු වුණා. ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ උපසභාපති නිමල් රණවක මහතා සිය දුරෙහි වැඩ බහරගත්තා. ඒ එම මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයේදී ආගමික වතාවත් මැද්දේ ඒ මහතා වැඩ බහර ගැනීම සිදු කළේ. අමාත්‍ය වාසුදේව නානයක්කාර මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වුණා. ඒ සමගින් අපගේ මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන් වෙනවා. ඔබට සුබ දවසක්. www.ipnnews.lk